ඉතින් මොකද ඔබට හිතන්නේ දැන් ඔබ මෙච්චර වෙලා බලාගෙන හිටියා නේද විරාමයෙන් පසුව ඔබගේ වෙඩින් එකට ලෑස්ති වෙන්න ඔබ මේ දවස්වල ලහි ලහියේ සෝදානම් වෙනවා විශේෂයෙන්ම යෝතියක් වුණාම අපේ යෝතියන්ගේ සිහිනේ වෙලා තියන්නේ තමන්ගේ සිහිනේ ඉටු වෙන දවස විවාහ මංගල උත්සවය බොහොම සාර්ථකව බොහොම ලස්සනට කරන්න ඉතින් ඒ නිසාම අපි හිතුවා ආදරණීය ඔබ වෙනුවෙන් කතා කරන්නට ඕනේ කියලා තව කාරණාවක් තමයි ඔබගේ විවාහ ජීවිතයේ මේ පළවෙනි දවස මේ සිහිනේ සැබෑ කරනකොට ඔබ හොයනවා ලස්සනට හැඩවෙන්න ඔබගේ ඇඳුම් කොහෙන්ද අපි තෝරගන්නේ මේ දවස්වල ආර්ථික ගැටලුකාරී තත්ත්වයන් නිසා ඔබ හිතනවා අපිට ෆස්ට් පිටාන් එක කරලා ඒගොල්ලන්ට ආපහු ඒ ආයතනයට දෙන්න පුළුවන් මේ කාරණා ඒ වගේම තමයි ඔබගේ ෆොටෝස් ගැන ඔබ මේ දවස්වල ෆොටෝග්‍රාෆර් කෙනෙක් වෙනානේ බජට් එකට හරියන ෆොටෝග්‍රාෆර් කෙනෙක් හැබැයි හරියටම වැඩේ කරලා දෙන ෆොටෝග්‍රාෆර් කෙනෙක් නේද ඉතින් මේ කාරණා දෙකම ඉෂ්ට කරන්නට තමයි මම මේ සූදානම් වෙන්නේ සඳුන් අරණ වැඩසටහනෙන් ඒ හා සම්බන්ධව කතා කරන්නට අපේ රටේ ඉන්නේ තාමත් දක්ෂ ඒ වගේම තමයි ප්‍රවීණ විශේෂයෙන්ම අපි කියනවා නම් ඩ්‍රෙසස් ගැන කතා කරන්න ඡායාරූපකරණය ගැන කතා කරන්න ආදරණීය දෙපළක් අපි ආරාධනා කරා අපේ සඳුන් අරණේ මැදිරියට බොහොම ආදරෙන් යූ ආර් බ්‍රයිඩල් ඩ්‍රෙසස් ආයතනයේ වාසනා අපේ සුන්දර මහත්මියත් ඉන්නවා ඒත් එක්කම තමයි එතුමගේ ආදරණීය සැමියා යූ ආර් මෙමරි හබ් ආයතනයේ රන් හේරත් මහත්මයාත් ඉන්නවා ආයුබෝවන් කියන ඔබ දෙපළව පිළිගන්නවා සුබදැසන ඉතින් ඇත්තට මේ මට නම් නපුරුදු නෑ මේ දෙදෙනාම බොහොම ළඟින් හැම තිස්සෙම අපිත් එක්ක වැඩ කටයුතු කරන මාධ්‍ය ආයතන වලට ඇවිල්ලා අපිත් එක්ක නිරන්තරයෙන්ම ගැවසෙන දෙන්නේ තමයි වාසනායි රොයනොයි කියලා කියන්නේ. ඉතින් මම කැමති මෙහෙම පටන් ගන්න. මොකද ඔබත් ඔබ දෙදෙනා එකතු වෙලා දිගු ගමනක් යන්නට ලෑස්ති වෙනවනේ. ඉතින් කොයිතරම් දුරට ඔබ දෙදෙනාම එකතු වුණොත් ව්‍යාපාර කටයුතු, පෞල් ජීවිතය මේ හැමදේම සාර්ථක වෙනවාද? මේ කාරණාවෙන්ම අපේ කතාබහ ආරම්භ කරන්නට මා සූදානම්. ඉතින් වාසනායි රොයනොයි දෙදෙනාම කියන්නකෝ කොහොමද ඇත්තටම යූ ආර් බ්‍රයිඩල් ඩ්‍රෙසස් ආයතනය ආරම්භ කරේ මම දන්නා වාසනාට හොඳ සහයෝගයක් රුවන්ගෙන් ලැබුණා වාසනායි රොයනොයි දෙදෙනාම වෙනම වෘත්තීන් දෙදෙන දෙකක හිටපු දෙදෙනෙක් විවාහයෙන් පස්සේ ආදරෙන් එකතු වෙලා තමයි ආරම්භ කරේ මේ කාරණාව කැමති අහන්න ඔව් අපි රුවන්ට ඉඳන් මෙයා තමයි වැඩිපුර හොඳට ඒක විස්තර කරන්න දැන් යූ ආර් බ්‍රයිඩල් කියන ආයතනය ගත්තාම මුලදී එක එක විදිහට වෙනස් වෙවි ආපු ආයතනයක් කොහොමාරේ අපි මෙහෙම හිතමුකෝ දැන් යූ ආර් සාරි හවුස් කියලා මුලින්ම තිබිච්ච ආයතනයක් අපි සාරි පිට ඉන්දියාවෙන් ගෙනලා මෙහි කොක්ටේල් සාරිස් කර කර ඉන්න ගමන් අපි දෙන්නගේ හමු වීමත් එක්ක ඇතනම අපිට වෙඩින් ගවමක් හොයන්න අවශ්‍යතාවය ඇති වුණේ ඔය අපි දෙන්නගේ විවාහය වාසනාට ගවමක් හොයන්න ගිහිල්ලා ඉතින් ඒකෙදී අපි දැක්කා ඇතනම ලංකාවේ ඩිසයිනර්ස්ලා ඉන්නවා වෙඩින් ගවුනුත් තිබ්බා යම් යම් ඩිෆිකල්ටීස් කියලා අපි කියන්නේ ප්‍රයිස් එකේ ඩිෆිකල්ටීස් ඊළඟට ඩිසයිනර් කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න තියෙන ඩිෆිකල්ටීස් අපේ චොයිස් එකම හම්බ වෙනවද කියන ඩිෆිකල්ටීස් ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නා ඒවත් එක බලනකොට කොහොම හරි අපි දැන් එකතු වෙලා වාසනාගේ වෙඩින් ගවුම කරන්න ගිහිල්ලා අපිට සිද්ධ වෙච්ච දේවල් සහ අපි ඒ පහු කරපු කාලේ අපිට ලැබුණු අත්දැකීම් එක්ක සහ අපි අන්තිමට කොහොම හරි කරලා ඕක ඩිසයින් කරලා අපිම ගවුමක් නිර්මාණය කරගෙන ඒ අපිට ලැබපු අත්දැකීමත් එක්ක අපි හිතුවා අපි මේ සර්විස් එකක් විදිහට මේක දෙන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් තමයි මම කියන්නේ පළවෙනි ගවුම වාසනාගේ විඩින් ඩ්‍රෙස් එක ඉතින් ඒකෙන් අපිට ලැබුණ ඒ අර ඒ කියන්නේ අපි සාර්ථක විදිහට මේ ගවම කළා සහ අපිට ඒ ලැබුණ කන්ටැක්ට් සහ අපිට ඒ වෙනකොට අපි හිතේ තිබිච්ච දේත් එක්ක අපි අර යූ ආර් බ්‍රයිඩල් ඩ්‍රෙසස් කියලා මේක පටන් අරගෙන අපි ඉස්සරහට ගෙනිච්චා. අතන එතන මුල අපේ විවාහය සඳහා ගවමක් සෙවීම සහ ඒ ගවම අපි විසින්ම නිර්මාණය කිරීමෙන් තමයි අපි පටන් ගත්තේ. ඔව්. වාසනා දැන් මේ වෙනකොට යූ ආර් බ්‍රයිඩල් ආයතනය වෙඩින් ෆ්‍රොක්ස් ඇඩ්‍රෙසස් විතරක් නෙමෙයි සාරි මේ හැමදේම ඒ ආයතනය තුළ තියෙන පොඩක් අපි ගැන කතා කරමු.
ඔව් ලංකාවේතරම වෙඩින් එකක් කියලා ගත්තාම එක එක අවුට්ෆිට්ස් තියෙනවා අපි කැන්ඩියන් සාරි එක අඳිනවා සාරි එක අඳිනවා ඒ වගේම ලෙහෙංගා එකක් අඳිනවා ඩ්‍රෙසස් අඳිනවා එන්ගේජ්මන්ට් එකක් ගත්තාමත් ඒ වගේ ගොයිනවේ ගත්තාමත් ඒ වගේ එතකොට අවුට්ෆිට්ස් ගොඩක් ඇත්තටම ලේඩිස්ලා ගර්ල්ස්ලා හරි කැමති විවිධ විලාසිතාවලට මොකද විශේෂයෙන්ම තමන්ගේ වැදගත්ම දවසේ ලස්සනට ඉන්න හැමෝම කැමති ඉතින් ඔය අවුට්ෆිට්ස් හැම දෙයකටම අපි ඩිසයින් කරනවා වගේම අපි තව ෆැසිලිටි එකක් හදලා තිනවා එයාලා කැමති විදිහට ඒ ඩිසයින් එක හදලා රෙන්ට් කරන්න ඔප්ෂන් එකක් ඒ වගේම එයාලගේ මෙෂර්මන්ට්ස් වල අපි ඇඩ්ජස්ට් කරලා දෙනවා ඒ වගේ ලොකු සර්විසස් කීපයක් අපි කරනවා ඔව් ඒත් එක්කම දැන් අපිට ලස්සන මොඩල් කෙනෙකුත් එනවා ලස්සන ඩ්‍රෙසස් ඩ්‍රෙස් එකක් දාලා තිනවා පොඩ්ඩක් අපි මොඩල් ගැන කතා කරලම ජීනා නේද ජීනා ගැන කතා කරලම නැවතත් මම කැමති ෆොටෝග්‍රාෆි පැත්තෙනුත් රුවන් එක්ක කතා කරන්න ඔව් අපි ජීනාගේ ඩ්‍රෙස් එක ගැන කිව්වොත් ලංක මං අද හැඩ කරන ගෙනාවේ මේ ඇත්තම එන්ගේජ්මන්ට් ෆන්ක්ෂන් එකකට එහෙම නැත්නම් ගොයිනවේ එකකට දෙකටම සුදුසු ආකාරයේ ඇඳුමක්. දැන් ගොඩාක් යුවතියන් කැමති ඒගොල්ලන්ගේ ඇඟේ හැඩය ඉස්මතු වෙන විදිහට සිහින් සිරුරක් තියෙනවා නම් ඇඟේ හැඩය ඔප්නං වෙන විදිහේ විලාසිතාවලට. මේ විලාසිතාවේ අපිට විදි දෙකක් දකින්න පුළුවන්. අපිට පේනවා ඇති පිටිපස්සේ අපි වෙනම ඩිටැච්බල් ස්කර්ට් එකක් දාලා තියෙනවා. ඒ ස්කර්ට් එක අයින් කරොත් එහෙම එයාගේ බඩි ෂේප් එකට පේන තමයි මර්මෙඩ් ස්ටයිල් එකට තමයි අපි ඇතුළේ තියෙන ඩ්‍රෙස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්කර්ට් එක අයින් කරන්නත් පුළුවන්, ස්කර්ට් එක අයින් කරන්නත් පුළුවන්. ස්කර්ට් එක අපි හුක්ස් දාලා වෙනම සෙපරේට් කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම ෆොටෝස් වලදී එහෙම නැත්නම් එයාගේ ෆන්ක්ෂන් එකේදී විදි දෙකකට ඔය ඩ්‍රෙස් එක යූස් කරන්න පුළුවන් එකක් ඔය ඩිටැච්බල් ස්කර්ට් එක දාලා එකක් ඩිටැච්බල් ස්කර්ට් එක නැතුව. ඔව් වර්ණ ගැන කතා කරොත් එහෙම දැන් මේ වගේ ලයිට් පින්ක් මේ වගේ වර්ණ දැන් නිතරම අපේ යුවතියන් භාවිතා කරන පොඩක් අපි ඒ ගැනත් කතා කරොත් වාසනා සහ ඩිසයින් එක ගැන ඩිසයින් එක ඇත්තටම මම තෝරගත්තේ පින්ක් කියන කලර් එක ගෑනු ළමයි ආසම පාටක් අපි ඕන කෙනෙක් බොහොම කැමති පාටක් ඉතින් ඒක ඇත්තටම ඇහැට හරිම සෞම්‍යයි ඒ වගේම මම මෙතනදී පාවිච්චි කරලා තියෙන මටීරියල්ස් කීපයක් උඩ තියෙන අපි ලේස් එක කියලා මේ ෆ්ලවර්ස් විදිහට මෙන්ෂන් කරන පාර්ට් එකේදී ඊට යටින් පොඩක් ඇඳුමේ දිස්නය වැඩි වෙන අපි කියන ග්ලැමර් එකේ ග්ලැමර් ග්ලිටර් ලුක් එක වැඩි වෙන අපි වෙනම ලේ එකක් ඇතුළට යූස් කරලා ලේස් එකත් එක්ක බ්ලෙන්ඩ් කරලා තමයි හදලා තියෙන්නේ ඒ වගේ තමයි මර්මේඩ් ඩ්‍රෙස් එකට ග්ලිටර් එක යූස් කරාට මම සෙපරේට් පාර්ට් එකට යූස් කරේ නැති හේතුව තමයි බඩි ෂේප් එකේ ඩ්‍රෙස් එක වෙනමම හයිලයිට් වෙන්න ඕනේ ඊට අමතරව නෙට් පාර්ට් එකෙන් අර ඩ්‍රෙස් එකේ ෂේප් එක වෙනම සෙපරේට් වෙලා පේනවා ඩිටැච්බල් ස්කර්ට් එක වෙනම පාර්ට් එකක් කියන එක ඕන කෙනෙක් දැක්කම ලස්සනට පේනවා අනිවාර්යයෙන්ම එතකොට මේ දෙක බ්ලෙන්ඩ් වෙලා ඩ්‍රෙස් එක තමයි කන්ට්‍රාස්ට් වෙලා පෙන්වන්නේ උතනදී හොඳයි දැන් මේ මේ විලාසිතාවන් ගැන කතා කරනකොට වාසනා තවත් ඇත්තටම අර පිටිපස්සේ ස්කර්ට් එක වගේ තියෙන එකෙත් ලස්සන වර්ක් එකක් තියෙනවා පොඩ්ඩක් අපිට පුළුවන් ජීනා පොඩ්ඩක් අපේ කැමරා එකට පෙන්නමුද මේ පොඩ්ඩක් අන්න ඒ විදිහට ලස්සනට අපි පෙන්නමු අන්න ඔබට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් අපි ඒ ගැන වාසනා කතා කරමු ඔව් ඩිටැච්බල් ස්කර්ට් එකත් මම ප්ලේන් තියන්න නැතුව ලංක කරලා තියෙන ඩ්‍රෙස් එකේ අප පාර්ට් එකට අරන් තියෙන ලේස් එකම පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරලා තිනවා ඩිටැච්බල් ස්කර්ට් එකේ අප පාර්ට් එකේ වේස්ට් ලයින් එකට විතරයි මොකද එතකොට නිකන් වෙඩින් ඩ්‍රෙස් එකක් බෝල් ඩ්‍රෙස් එකක් නැත්නම් ඒ ලයින් ඩ්‍රෙස් එක ලුක් එක බෑක් එකකින් බලුවොත් පේන්නේ ඒ වගේ. ඔව්. සම්පූර්ණයෙන්ම අපි පිටිපස්සෙන් ඇවිල්ලා ජීන පෙන්නමුද? එතකොට අපිට පුළුවන් ඔන්න මේ විදිහට තමයි ඔබ දකින්නේ මේ ස්ටයිල් එක. ඇත්තටම ඔව්. ඔබට කැමති විදිහට වර්ක් කරගන්න පුළුවන්. මං හිතන්නේ ඒක ක්ලයන්ට් ගේ කැමැත්ත අනුව නේද? වෙනස් කරගන්නට පුළුවන්. ඉතින් කැමති වර්ක් එකක්, කැමති විදිහට, කැමති ස්ටයිල් එකකට, කැමති වර්ණයකින් මේ විදිහට ලස්සන ඩ්‍රෙස් එකක් නිර්මාණය කරගන්නට හැකියාව තියෙනවා. You are bridal ආයතනයට ඔබ යොමු වුණොත් හොඳයි. අපිට තවත් ඩ්‍රෙස් එක ගැන කතා කරන්න මනා තියෙන. ඔව්. අනිත් එක තමයි වාසන ගොඩක් වෙලාවට අපේ යුවතියන් බන්න එදාට හරි සැහැල්ලුවෙන් ඉන්න. මේ ඩ්‍රෙස් එක බර වැඩි වුණාම, හෙවි වැඩි වුණාම ඒගොල්ලන්ට ඒක හරි මහන්සියක්. පොඩ්ඩක් අපි ඒ ගැනත් කතා කරමු. මොකද ජීනා හරි සැහැල්ලුවෙන් ඉන්නේ. ඔව්. අනිවාර්යෙන්. නෑ ඇත්තටම යුවතියන් ගොඩක් කැමති, يعني වෙඩින් ඩ්‍රෙස් එක ගොයිනවේ එක වෙන්න පුළුවන්, එන්ගේජ්මන්ට් එකේ අදින අවුට්ෆිට් එක වෙන්න පුළුවන්, ඇඟට හරි ලේසි නැත්තම් හිර කරගෙන අමාරුයි තත් කරගෙන ගොඩාක් මටීරියල් උස්සගෙන එහාට මෙහාට යන්න අමාරුයි. මොකද වෙහෙසකාරී දවසක් ගොඩක් දේවල් තියෙනවා. දවසම hina vela innone ඉතින් සතුටෙන් ඉන්න නම් තමනුත් සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න ඉතින් ඇත්තටම
අපි ඉස්සල්ලාම කවුරු හරි ආවොත් අපි බලනවා එයාගේ රික්වයර්මන්ට් එක කොහොමද, එයාගේ ඇඟේ ෂේප් එක. ඊට අමතරව පුළුවන් තරම් අපි ට්‍රයි කරන්නේ එයා කැමති විදිහට, එයා ආස විදිහට ඩිසයින් කරලා එයාගේ ඇඳුමක් මේවා කරන්න. ඒ වගේම තමයි ඇඟේ ෂේප් එක මේන්ලි බලනවා. ලංකා නැත්තම් කියන්නේ ගොඩක් වෙලාවට බ්‍රයිට් කෙනෙක් හිතාගෙන එන ඇඳුම මෙයාට හරියන්නේ නැහැ. එතකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ එයා කැමති කියන විදිහේ ඩ්‍රෙස් එකක් සහ එයාට ගැළපෙයි කියලා අපි සජෙස් කරන ඩ්‍රෙස් එකක් දෙකම එයාට අඳලා පෙන්නනවා. දැන් මේ කාරණාවලදී වාසන දැන් කෙනෙක්ට දැන් අපි දන්නවා සමහර කියෝතයන් හරි චබි. ඒගොල්ලෝ ආවහම ඔබ කියනවාද මේ ෂේප් එක හදාගන්න කොච්චර කාලයකට කලින්ද සාමාන්‍ය ඩ්‍රෙස් එක තෝරගන්න එන්න ඕනේ ඔබ ආයතනයේ? ඔව්, ගොඩක් වෙලාවට අපි කියන්නේ මාස 3කට කලින් එන්න කියලා. වෙඩින් එකට මාස 3කට කලින් 3ක් හෝ 4ක් තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට අපි ටාගට් කරන්න ටයිම් එකක් තියෙනවා. ගොඩාක් යුවතියන් ඇත්තටම තමන්ගේ ඇඟ ගැන ස්කින් එක එවරිතින් ඒ කාලය ඇතුළත ගොඩාක් ෆෝකස් කරනවා වැඩි. ඉතින් ඩ්‍රෙස් එකේදීත් අපි එයාගේ රික්වයර්මන්ට් එකට එයාට මම ගොඩක් වෙලාවට හෙල්ප් කරනවානේ. සමහර අය වරීඩ් එයාලගේ ඇඟේ ෂේප් එක ගැන. හැබැයි අපිට ඩ්‍රෙස් එකෙන් එයාට ඊට වැඩි සතුටක් දෙන්න පුළුවන් නම් එයාගේ ඇඟේ ෂේප් එක ඒ වගේ මෙයා බලාපොරොත්තු වෙන ලුක් එක, එතන තමයි අපි බලාපොරොත්තු වෙන ෆිනිෂින් එකේ සැටිස්ෆැක්ෂන් එක තියෙන්නේ. ඇත්තටම ඔය ඉතින් නිරන්තරයෙන්ම අපි දකින දෙයක් තමයි යුවර් රයිඩල් ආයතනයට ගියාම රුවන්ගේ වාසනාගේ තියෙන ඒ හැම තිස්සෙම එන ක්ලයින්ට් බොහොම ලෙන්ගතුයි. හරි මිත්‍රශීලී මේ දෙන්නම එකතු වෙලා කතා කළේ ඒ අවශ්‍යතාවයේ අවශ්‍ය විදිහටම සරිලන විදිහට ගැළපෙන විදිහට ඉෂ්ට කරනවා. ඉතින් මේ කාරණාවේදීත් අපි විශේෂයෙන්ම අපි දන්නා පහතුගේ කාලේ මේ විශේෂයෙන්ම බ්‍රයිඩල් ෂෝස් වල ඒ වගේම තමයි පැජෙන්ටස් වල ඔබ අපේ ඉන්න යුවතියන්ට ඔබගේ ඩ්‍රෙසස් දුන්න ස්පොන්සර් කරා. මම ඒ කාරණාවත් පැහැදිලිම දන්නා. ඒ තරම්ම ජාත්‍යන්තරයට පවා යුවර් බ්‍රයිඩල් ආයතනය ගිහිල්ලා තියෙනවා මේ ඩ්‍රෙසස් වලින්. කොහොම නමුත් මේ කාරණාවේදී රුවන් මං රුවන්ගේ පැත්තට යමු යන්නේ ඔබගේ කාචයට කොයි විදියට යුවර් මෙමරි හබ් ආයතනය කොයි විදියටද ඔබගේ ඇසට මේ ලස්සන දසන් කොහොමද මවන්නේ? ඔව් ලංකා, ඇත්තටම යුවර් බ්‍රයිඩල් ඩ්‍රෙසස් තමයි අපේ කියන්නේ මේන් ඒ කියන්නේ පළවෙනි ආයතනය. දැන් අපි UR Bridal Dresses ආයතනයේ ඉන්නකොට අපි දෙන්න මේක එකතු වෙලා කරද්දී දැන් හැම වෙලාවෙම දැන් අපි ගවුමක් අඳි ගවුම ලස්සන ගවුමක් අඳිනවා, ලස්සන ඩ්‍රෙස් එකක් අඳිනවා කොහොම අපේ අල්ටිමේට් මොකද්ද ටාගට් එක? දැන් මේ ෆොටෝස් ටික ලස්සනට අරගෙන ඒක ඇල්බම් එකකට ලස්සනට එන්න ඕනේ කියන එකනේ. ඒක සහ අර වෙඩින් එකේදී ඇත්තටම හොඳ ප්‍රසන්ටබල් විදිහට අර කට්ටියම බ්‍රයිට් දිහා බලන විදිහට ලස්සන ඇඳුමකින් සැරසීම. හරි. ඉතින් දැන් අපේ කාර්යය අපි පෙන්වන්න ඕන UR Bridal අපේ ආයතනයේ විදිහට මේ ගවුම බ්‍රයිට් ගිනෙක්ගෙන්කට වැටුනහම ඒ අවුට්ලුක් එක කොහොමද දෙන්නේ කියලා. ඔන්න ඔය කතාවත් එක්ක තමයි අපි හිතුවේ අපි නම් ඩ්‍රෙස් එක කරන්නේ අපි ෆොටෝග්‍රැෆි එකක් ඩිවලොප් කරගන්න ඕන මේක බ්‍රයිට් ඇත්තටම පෙන්වන්න. මේක කොච්චර ලස්සනට මේක අවුට්ලුක් එකක් එනවාද, ඔයාගේ වෙඩින් ඇල්බම් එක කොච්චර ලස්සන වෙනවද මේකෙන් කියලා. ඉතින් ඔයත් එක්ක මම මගේ ඒ කියන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් සහ මේ මොඩල් ෂූට් සම්බන්ධයෙන් මම අධ්‍යයනයක යෙදුණා. මම ඒ ස්වයං අධ්‍යයනයකත් යෙදුණා. මම ඒකට අදාළ ඒ කෝසස් ඒවා ෆලෝ කළා. ඉතින් ඒත් එක්කම අපිට හැමදාම UR Bridal Dresses එකේ මොඩල් ෂූට්ස් තියෙනවානේ. ඒතර අපි තමයි අතරම ඊට පස්සේ අපි තමයි දන්නේ මේ ඩ්‍රෙස් එක ලස්සනටම පේන්නේ කොහොමද, මොන ඇංගල්ස් වලින් ෆොටෝස් කරාමද හොඳම අවුට්ලුක් එක එන්නේ කියලා. අපි සමහරවිට ෆොටෝග්‍රාෆර්ස්ලටත් කියනවා මේ විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා. ඉතින් ඔයත් එක්කම මම ඩෙවලොප් වුණා වෙඩින් ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට. එතකොට මේක සම්බන්ධයි එකිනෙකට. අපි වෙඩින් ඉන්ඩස්ට්‍රී ඉන්නේ. ඉතින් මුලදී අපි වෙඩින්ස් කරන්න කල්පනාවක් තිබුණා. නමුත් අපි අපේ UR Bridal Dresses එකේ වෙඩින් ඩ්‍රෙසස් සම්බන්ධයෙන් මොඩල් ෂූට්ස් ඔක්කොම අපි විසින්ම කරගත්තා. පස්සේ ඉතින් ඒ ෆොටෝසුත් එක්ක අපි ඒ පෙන්නපු අවුට්ලුක් එකත් එක්ක ඉතින් අපිට සමහරලාට ඒ එන ඔෆර්සුත් එක්ක අපි හිමින් දන්නෙම නැතුව වෙඩින් ඉන්ඩස්ට්‍රි එකට ගියා. දැන් වෙඩින් ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට මම UR Memory Hub ආයතනය පවත්වාගෙන යනවා. ඉතින් අපි අර UR Bridal කියන ලොකු ආයතනයත් එක්ක සම්බන්ධතාවය නිසා කස්ටමර්ට හරි ලේසි අපේ ගවුමක් කරගන්නාම අපේ ගවුමක් කපෙන් කරගන්නකොට එයාලට කිසි බයක් නැතුව, මොකද අපේ ආයතනය ස්ටේබල්. අපි ඒ කියන්නේ UR Bridal කියන එක ඒ කියන්නේ බ්‍රයිට් ගිනෙක් බොහොම විශ්වාස කරන බොහොම ළඟින් විශ්වාසයක් දිනු ආයතනයක්. ඉතින් ඒකෙම අපි බ්‍රාන්ච් එකක් විදිහට UR Memory Hub එකෙන් ඒ බ්‍රයිට්
එයාගේ තියෙන අර අපි අර කලින් කතා කරපු ඩිෆිකල්ටිස් තියෙනවනේ ඒ වලට සොලියුෂන් එකක් විදිහට බොහොම සාධාරණ මුදලකට හොඳ පැකේජ් එකක් දීලා හොඳ අවුට්පුට් එකක් දෙන්න අපි මේක ලෑස්ති කරලා තියෙනවා. ඇත්තටම ඔය දෙදෙනාගේ මහන්නට ඕනි කාරණාවක් තමයි වාසනා රුවන් මේ දවස්වල දැන් කෙනෙක්ට හිතෙන්නට පුළුවන් අනේ මේ ආර්ථික අපහසුතාවත් එක්ක කොහොමද අස්සනට වෙඩින් එකට ලෑස්ති වෙන්නේ. ඇත්තටම රුවන් කිව්වා වගේ තමන්ගේ පකට් එකට හරියන මුදලට ගැලපෙන්නත් ඕනේ හැබැයි ලස්සනට වැඩේ වෙන්නත් ඕනේ. ඇත්තටම ඔය දෙදෙනාගේම පිළිතුරක් මේ හා සම්බන්ධව බලාපොරොත්තු වෙනවා. කොයි විදිහටද අපි මේ තමන්ගේ වෙඩින් එක සැලසුම් කරන්නට ඕනේ ඔව් දැන් මම මෙහෙම කියන්නම්කෝ අපි ඌවර් බ්‍රයිඩල් ඩ්‍රෙසස් ගත්තොත් වාසනත් ඒ ගැන කතා කරයි ඇතරම වෙඩින් ඩ්‍රෙස් එකක් කර දැන් මේන්ම වෙඩින් එකක තියෙන අවශ්‍යතාවය තමයි ඇතරම අර කිව්වා වගේ හොඳ අන්තිමට තමන්න මෙමරිස් ටිකක් ඉතුරු වෙනවා එතකොට හොඳ ගෞමක් කරගන්න ගියාම ගොඩාක් වියදම් යනවා දැන් අපි ඒකට දීලා තියෙන ඔප්ෂන් එකක් තමයි අර ඔයා පටන් ගන්නකොටම මේ ප්‍රෝග්‍රෑම් එක කිව්වා වගේ සමහර වෙලාවට අපි අලුත්ම ගවුමක් ඒගොල්ලන්ට රෙන්ට් එකට දෙනවා. එතකොට ඔෆර්ස් ෆිටෝන් කියලා අපි කියන්නේ. එතකොට ඒ වගේ ඔප්ෂන් එකකට ගිහාම ගවුමේ මුදල වගේ අඩකටත් වඩා අඩු මුදලකට තමයි එයාට හම්බ වෙන්නේ. දැන් එතකොට එයා වෙඩින් එකට ගිහාම ඇත්තටම එයා ලස්සන බ්‍රෑන්ඩ් නිව් ඩ්‍රෙස් එකක් අඳිනවා. ඒකටත් අමතරව අපි හිතමු එහෙමත් ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් ආර්ථික ප්‍රශ්න තියෙනවනේ ඇත්තටම නමුත් එහෙමයි කියලා අපිට අර කැත ඩ්‍රෙස් එකක් වරි මොකක් හරි එකක් ඇඳයි යන්න අවශ්‍යද ඒක එහෙම බෑ බ්‍රයිඩ් කෙනෙක් ඉන්නොත් ලස්සනටම තියෙනවා ඒතර අපි ඒ වගේ ඩ්‍රෙසස් ගොඩක් අපේ ඒකේ කෝස්ට් එක බෑ කරලා අපි ඩිසයින් කරලා රෙඩිමේඩ් තියලා තියෙනවා බ්‍රයිඩ් කෙනෙකුට හොඳ තත්වෙන් අපි ඒක වෙල් මේන්ටේන් ඩ්‍රෙස් එකක් ඒතකොට එයාට පුළුවන් ඒ ඩ්‍රෙස් එක බොහොම අඩු මුදලක රෙන්ට් එකට අරගෙන ගිහිල්ලා අඳින්න අර අපි හිතමු ගොඩාක් වියදම් කරලා විශාල මුදලක් වියදම් කරලා තමන්ට ඩ්‍රෙස් එකක් කරගත්ත බ්‍රයිඩ්ගේ අවුට්ලුක් එකම අපි අර බ්‍රයිඩ්ට දෙනවා නමුත් එයාට ලොකු වියදමක් යන්නේ නැහැ ඉතින් ඒ අවශ්‍යතාවය අපි සපුරලා තියෙනවා අනිවාර්යයෙන්ම වාසන අපි එකතු කරමු යමක්. ඔව් ඊට අමතරව අර කිව්වා වගේ ලංකා අපි අපේ ස්ටොක් එකේ තියෙන ඩිසයින්ස් ඕනම එකක් අපි ගොඩක් වෙලාවට බ්‍රයිට් කෙනෙක් ආවොත් එයාගේ ප්‍රමාණය ඇඟේ ප්‍රමාණයට අපි ඒක ඇඩ්ජස්ට්මන්ට් එකක් කරනවා. කියන්නේ රෙන් කරන ඩ්‍රෙස් එකක් කියලා අපි එයාට හදා ගන්නවත් ඔය කාට හරි කියලා හදා ගන්න කියන එකට වැඩිය අපි ඊට වැඩි සර්විස් එකක් දෙන්න තමයි බලන්නේ. මොකද බ්‍රයිට් කැමති ගවුම ඇඟේ ගන්න ලස්සනට රැලි නැතුව අත ලස්සනට හැමදේම ෆිනිෂ් වෙලා ලේස් එක එවරිතින් නයිස් නීට් එකට තියෙනවා. ඉතින් ඒ වගේම ඩ්‍රෙස් එක අපි වෙල් මේන්ටේන් කරනවා ඩ්‍රෙස් එකක් අපි බ්‍රයිට් කෙනෙක්ට හෑන්ඩ් ඕවර් කරන්න කලින් අපි ටොප් ටු බොටම් චෙක් කරනවා ඊට අමතරව ෆිට් ඔන් එකක් කරනවා ඒ වගේ ප්‍රොසෙස් එකක් එක්ක තමයි අපි බ්‍රයිඩල් එකක් අරේන්ජ් කරන්නේ එයාගේ රෙන්ට් කියන පර්පස් එක තෙක්ක ඊට අමතරව අපි කතා කරොත් එහෙනම් මම දන්නවා ඉන්දියන් රිසර්ස් ඒ වගේම කැන්ඩියන් මේ මනාලියට ඕනෑ විදිහට යුවතියක් උඩරට මනාලියක් වෙනවා නම් එහෙම නැත්නම් ඉන්දියන් විදිහට ඔබ සැලසෙනවා නම් ඒ අනුවත් ඔබ හැඩ ගන්නවා සයි ඩ්‍රෙසස් දෙනවා විශේෂයෙන්ම අපි ඒ ගැන කතා කරොත් ඔව් අවුට්ෆිට්ස් අනිත් ඩ්‍රෙසස් වලට අමතරව අනිත් අවුට්ෆිට්ස් ගත්තොත් ලංකා අපි ඇත්තටම කැන්ඩියන් කැන්ඩියන් මටීරියල්ස් අපි අර විදිහට ෆස්ට් ෆිට් ඔන් කරලත් කරනවා ඊට අමතරව සාරීස් උත්රෙන් කරන්න පුළුවන් ෆස්ට් ෆිට් ඔන් කරන්න පුළුවන් ඊට අමතරව ලෙහෙංගාස් ගොඩක් කිව්ව තියෙනවා මම දැකලා තියෙනවා හරිම ලස්සන ලෙහෙංගාස් තියෙනවා බලන්නනේ ගොඩක් කිව්ව තියෙන කැමති ඉන්දියන් විදිහට දෙවෙනි ගම නැත්නම් හෝම් කමින් එක කරන්න ඉතින් ඒ සඳහාත් ඒ විදිහට අවුට්ෆිට්ස් තියෙනවා අපි ඇඟේ ප්‍රමාණයට ඒ වගේ ප්‍රී ෂූට් ඩ්‍රෙසස් ඒ හැමදේම ප්‍රී ෂූට් ඩ්‍රෙසස් උත් තියෙනවා නේද ගන්න පුළුවන් ගොඩක් වෙලා ඉතින් අපි බ්‍රයිඩල් ඩිසයින්ස් උත් ගොඩක් අය ප්‍රී ෂූට් එකට අඳිනවා ඒ කියන්නේ බ්‍රයිඩල් ලුක් එකට මොකද කැන්ඩියන් එක ඇඳලා අපිට ඒ දවසේ වෙඩින් එක දවසේ යාට බ්‍රයිඩල් එකක් අඳින්න වෙන්නේ නැත්නම් එයා කැමති ඊට කලින් ප්‍රී ෂූට් එකට වෙඩින් ඩ්‍රෙස් එක ඇඳලා ප්‍රී ෂූට් එක කරගන්න. දැන් ඒ ප්‍රී ෂූට් එක කරගන්න රෝණුත් ඉන්නවා. ඔව්. යුවර් මෙමරි හබ් ආයතනේ ඕන. අපි හිම කාර්තුමාරුවන් පොඩක් අපි කතා කරමුකෝ. දැන් කොහොමද දැන් මේ පසුම්බියට හරියන විදිහට ලස්සන සිහිනය අපේ යුවතයන්ගේ සැබෑ කරන්නට ලස්සන ඇල්බම් එකක් දිගු කාලිනව පවතින සමරක් කියලාට කියනවා. අයියෝ කාලයක් යනකොට ෆොටෝස් ටික ෆේඩ් වෙනවා කියලා එහෙම නැතුව ලස්සන වීඩියෝ එකක් ලස්සන ෆොටෝස් ටිකක් එකතු කරගන්න ඔබ කියන්නේ කොයි විදිහටද අපේ යෝතයන්ට ඇත්තටම ලංකාවේ ඒක අපි මෙහෙම දැන් එක එක ක්වොලිටීස් කියලා එකක් තියෙනවනේ මොනවා දේ කරත් හයි ක්වොලිටි එකක් තියෙනවා ලෝ ක්වොලිටි එකක් තියෙනවනේ දැන්
අපි සාමාන්‍යයෙන් මොන වැඩේට ගියත් අපි හිතමු වෙඩින් ඇල්බම් එකක් කරන්න ගියත් ෆොටෝග්‍රාෆර් කෙනෙකු ළඟට ගියත් හයි ක්වොලිටි අවුට්පුට් එකක් දෙන ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඒ කියන්නේ පින්තූර බැලුවම තේරෙනවා නේ ඒ වගේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් එක්ක වැඩ කරනකොට එයාලා දෙන ප්‍රයිස් එක ඒක එයාට සාමාන්‍ය ප්‍රයිස් එකක්. එතකොට ඒක සමහරට Tamanට ටිකක් ලොකු දරා ගන්න බැරි ප්‍රයිස් එකක් වෙන්න පුළුවන්. නමුත් හැම වෙලාවෙම කපල් එකේ සිහිනය තමයි අර මට්ටමේ අවුට්පුට් එකක් ලබා ගැනීමනේ. අපි සාමාන්‍යයෙන් වෙන සිද්ධිය තමයි අපි ටිකක් අඩු බජට් වලට යන්න ගියාම අපි අර ක්වොලිටි එකේ පොඩි අඩුවක් වෙනවා. හරි. දැන් ওই ප්‍රශ්නේදී අපි ඇත්තටම ලංකාවේ හොඳම ෆොටෝග්‍රැෆි අපි කියතම ෆොටෝග්‍රැෆි ලෙවල්ස් වල ඉන්න ෆොටෝග්‍රාෆර්ස්ලාගේ අවුට්පුට් එකක් ඒ දැන් එක එක කාලට එන ට්‍රෙන්ඩ්ස් තියෙනවා. ඒ වගේ ඔය කලර් ට්‍රෙන්ඩ්ස් අනුගමනය කරලා මේ ලේටස් කලර් ට්‍රෙන්ඩ්ස් වලට අපි අවුට්පුට් එකක් දෙනවා හොඳ අවුට්පුට් එකක්. එක දෙයක් තියෙන්නේ අපි අර ඒ උඩම තියෙන ප්‍රයිස් එක ඒකලන්ට දෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. දැන් කට්ටිය බලයි එහෙනම් ඇයි එහෙම දෙන්න පුළුවන් කොහොමද? ඒකට හේතුව තමයි ඇත්තටම අපේ UR Bridal කියන ප්ලැට්ෆෝම් එකේ ඉඳගෙන තමයි අපි UR Memory Hub මේව කරන්නේ. එතකොට අපි ඒකෙන් ලොකු ප්‍රොෆිට්ස් අපි ඒකෙන් ලොකු ඔපරේෂනල් කෝස්ට් එකක් මේන්ටේන් කරන්නේ. එතකොට අපි අර මුදුලට අර හොඳම ලෙවල් එකේ උඩම ලෙවල් එකේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් දෙන අවුට්පුට් එක ඒ ඇල්බම්ස් ඒ කලර් ෂේඩින්ග්ස් ඒ අවුට්පුට් එක අපි ලබා දෙනවා. නමුත් සමහර විට ඊට වඩා සෑහෙන අඩු මුදලකට ඒක එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට අර ස්ට්‍රෝං මේව එකක් යුනිට් එකක් තියෙන නිසා අපි ඒක මේන් බ්‍රාන්ච් එකක් නිසා ඉතින් අපි මගේ අර ෆොටෝග්‍රාෆි ස්කිල් එක මම ඩිවලොප් කරගත්ත ඒ ක්වොලිටි එක මේන්ටේන් කරලා ඉතින් කස්ටමර්ට අර ගවුම හොඳ ගවුමක් කරගත්තා වගේම හොඳ ලෙවල් එකේ ෆොටෝග්‍රාෆි එකක් කරගෙන එයාට හොඳ ඇල්බම් එකක් කරගන්න පුළුවන් සෑහෙන ඒ වගේ ඒ ලෙවල් එකේ තියෙන මාකට් රේට් එකට වඩා අඩු රේට් එකක්. ඇත්තටම රුවන් වාසනාවෙන් ඔබ දෙතනටම ඉදිරි දැක්මක් ඇත. ඉදිරියේදී තවත් අපේ යුවතියන්ට විශේෂයෙන්ම සේවාවන් සලසන්නට ඔබ දෙපළට උවමනාවක් ඇති. දැන් ඉදිරියේදී කොයි විදිහටද UR Bridal ආයතනේ වෙනස් වෙන්නේ පුළුල් වෙන්නේ? ඇත්තටම වාසනා ඒක කියනවනම් වාසනා අපි අර කැන්ඩියන් එකට ලොකු දැන් අපි ඉස්සර වෙස්ටර්න් බ්‍රයිඩල් ඩ්‍රෙසස් තමයි අපි ගොඩක් ස්පෙෂලයිස් කරේ. නමුත් දැන් කස්ටමර්ට හැම වෙලාවෙම හරි ලේසි අර අපි සුපර් මාකට් එකට යනවා වගේ තමයි දැන් කස්ටමර්ට එහෙම දුවන්ඩ ගියාම අරකට එක තැනකට මේකට එක තැනකට දැන් අපෙන් ගොඩාක් ඉන්ක්වයරිස් ආවා මේ කැන්ඩියන් උදේ අඳින කැන්ඩියන් ඩ්‍රෙස් එක දැන් මොකද ගොයිනවේ දැන් අද ජීන ඇඳගෙන්නේ මේ ගොයිනවේ ඩ්‍රෙස් එකක්. එතකොට යාලට හරි ලේසි මේ කැන්ඩියන් එක බොහොම හොඳට කරගන්න පුළුවන් නම් දැන් ඒත් එක්කම අපිට දිගටම හම්බු වෙච්ච ඒ ඉන්ක්වයරිස් එක අපි කැන්ඩියන් ඩිසයින් කරන්න පටන් ගන්න තියෙනවා. අපි දැන් සෑහෙන්න අලුත් ඒ කියන්නේ ගොඩක් අර නව විලාසිතාවට අනුව දැන් කැන්ඩියනොත් දැන් ඉස්සර අපි දැකපු කැන්ඩියන් නෙවෙයි තමයි දැන් කැන්ඩියන් තියෙන්නේ. ඉතිවාසන පොඩක් කියන්නකෝ. කැන්ඩියන් එක ගත්තත් ලංකා කාලෙන් කාලට වෙනස් වෙනවා. සමහර ලේස් එකද ඩිසයින් එකද මටීරියල් ටයිප්ස්. එතකොට ඒක ට්‍රෙන්ඩ් එකක් විදිහට වෙනස් වෙනවා. එතකොට ඒක තමයි ඒ කාලේ යුවතියන් හොයන්නේ. ඉතින් අපි කල්පනා කරන්නේ එයාලට හොඳම දෙයක් දෙන්න. ඉතින් වෙනස් වෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක හොඳම දෙයක් දෙන්න අපි ඉස්සරහට කැන්ඩියන් අවුට්ෆිට්ස් අතින් ලොකු දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔව් ඒකත් ඇත්තටම අර ලොකු මුදලක් යට කරන්න නැතුව කැන්ඩියන් එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ලොකු මුදලක් යනවා. ඉතින් ඒක අපි රෙන්ට් එකට දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මේ ගවුමක් රෙන්ට් එකට දෙනට වඩා ටිකක් අභියෝගාත්මක වැඩක්. මොකද ජැකට් එකක් තියෙනවා. නමුත් ඉතින් අපි අර ඒ කස්ටමර්ටම හැදුව විදිහට ඒ ඔක්කොම සර්විසස් අපි කියනවා ෆිටෝන් සර්විසස් කියලා නේද? ඒ දේවල් කරලා එයාටම කස්ටමයිස් කරපු විදිහට හදලා දෙන්න වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඉස්සරහට ඉතින් ඒ බෙනිෆිට් එකත් කස්ටමර්ට හම්බු වෙයි. දැන් වාසනා කස්ටමයිස් කරනවා නේද? කස්ටමර් ඕන විදිහට ඩ්‍රෙස් එක, වෙඩින් ඩ්‍රෙස් එක, ගොයින් අවේ, හෝම් කමින්, ෆ්‍රී ෂූට් එකට ඕනම විදිහකට කස්ටමර් විදිහට හදලා දෙනවා. ඕනම අවුට්ෆිට් එකක් එයාට කස්ටමයිස් කරලා එයාගේ විදිහට හදා ගන්නත් පුළුවන් ලංකා. ඊට අමතරව එයාගේ බ්‍රයිඩ්ස් මේඩ්ස්ලා, ෆ්ලවර් ගර්ල්ස්ලා අපි ක්‍රූ එකටම ගර්ල්ස්ලාගේ ක්‍රූ එකටම ඩිසයින් කරලා වෙනම අපි ගොඩාක් වෙඩින්ග්ස් ඒගොල්ලෝ කැමතියි. එකම තැනකින් එයාලට එකම වැඩ ටික සේරම කරගන්න පුළුවන්. ඉතින් ඒ කන්වීනියන්ට් එකේ හැමදේම අපි අරේන්ජ් කරලා තියෙනවා.
වෙලාවක් දාගෙන අපි එයාට සති දවස් 7ම ඕගලන් ඕපන් අපි දවස් 7ම ඕපන් උදේ 10 ඉඳන් සාමාන්‍ය 5:00 6 වගේ වෙනකන් මොකද ගොඩක් අය ඔෆිස් එක ඉවරලා එන්නත් පුළුවන් ඉතින් ඒ ෆැසිලිටි එකක් තියෙනවා ඕන වෙලාවක අපි ඔයා කන්ටැක්ට් කරගන්න පුළුවන් ෆෝන් නම්බර්ස් වලින් ඒ වගේම WhatsApp through ඩිස්කස් කරලා මොකද අනිත් එක තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ගොඩාක් බ්‍රයිඩ්ස්ලා ඉන්නවා පිටරට ඉන්න බ්‍රයිඩ්ස්ලා අපිව කන්ටැක්ට් කරලා එයාලා කැමති ඩිසයින් එක හැමදේම ඩිස්කස් කරලා අපි ඒවල ෆොටෝස් යවල වෙන කෙනෙක්ට මන් ඩමීකට අන්දලා මෙහෙමයි වෙන්නේ මේ මේවයි මටීරියල්ස් ඒ හැමදේම අපි ඒ වීඩියෝ කෝල් එකක් ත්‍රූ එයාට එක්ස්ප්ලেইন කරනවා ඒකට එයාට හොඳ අවබෝධයක් තියෙනවා කොහොමද වෙන්නේ කියලා මොකද ඕනම කෙනෙක්ට අයිඩියා එකක් නැහැ මොකක්ද සමහර අය දන්නේ නැහැ මොකද්ද මටීරියල් එක කියලා ඉතින් අපිට ඕනේ අර එයාගේ ಐඩියා එක එයාගේ කැමැත්ත ඉෂ්ට කරනවත් එක්කම එයාට කම්ෆර්ටබල් වෙන්න ඕනේ ඩ්‍රෙස් එක. ඉතින් ඒ top to bottom අපි A to Z details උත් එක්ක ලොකු help එකක් දෙනවා තමන්ගේ දවස ලස්සන කරගන්න. අනිවාර්යයෙන්ම. ඉතින් ඇත්තටම දැන් ඔබ හිතනවා නේද දැන් කොහොමද වාසනාව අපි හොයාගන්නේ? රුවන්ගේ contact numbers මොනවාද? UR bridal ආයතනයට කතා කරන්න යොමු වෙන්නේ කොහොමද කියලා. අන්න මම ඔබට කියන්න UR bridal ආයතනයේ දුරකථන අංකය 0773 717 782. තවත් දුරකථන අංකයක් තියෙනවා 0773 744 114. මේ දුරකථන අංක දෙකෙන් එකකට ඔබ කතා කරන්න. ඒ වගේම තමයි නොම්බර 10 වජිර පාර බම්බලපිටියේ තමයි UR bridal ආයතනයේ පිහිටා තියෙන්නේ. තවත් කාරණාවක් තමයි දැන් මේ UR bridal ආයතනයේ ඩ්‍රෙස් එකක් ඇඳලා හැඩ වෙනකොට ඒ ලස්සන දකින්නත් ඔබ කැමතිනේ. ඉතින් අන්න ඔබට පුළුවන් UR memory hub ආයතනයට කතා කරන්නට 0773 744 114. 0773 744 114. මේ දුරකථන අංකයට ඔබට කතා කරන්නට හැකියාව තියෙනවා. හොඳයි. ඒ වගේම මේ ජීනා ගැන තවත් අපිට කතා කරන්න තියෙනවද වාසනාව? නැත්තම් අපි සම්පූර්ණයෙන්ම ජීනාගේ ඩ්‍රෙස් එක ගැන කතා කරාද? මේක ඉතින් මට සඳහන් කරන්න ඕන ලංකා අපි දැන් අර මං කියවන ග්ලිටර් මැටීරියල් එකක් අපි යූස් කරලා තියෙනවා. සමහර යුවතියන් කැමති ගොඩක් ප්ලේන් ඩිසයින්ස් වලට. ඒක එක එක්කෙනාගේ කැමැත්ත අනුව තමයි. මම මෙතනදී අර පොඩ්ඩක් ග්ලැමර් වෙන්න තමයි මේ වගේ මැටීරියල් එකක් කම්බයින් කරලා ඒ වගේම අපි යූස් කරලා තියෙන ලේස් එකට පොඩි හෙවි වර්ක් එකක් දාලා තිනවා. ටිකක් ක්ලෝස් කරලා බැලුවොත් ළඟට බැලුවොත් කියන්නේ ඒ ඩීටේල් එක හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඒ ලේස් එකේ ලුක් එක එන්හෑන්ස් කරන්න තමයි ඒකට වර්ක් එක දාලා වැඩිපුර ග්ලැමර් එකක් අරගෙන තියෙන්නේ. ඉතින් තමන්ට කැමති විදිහට ඕන විදිහකට තමන්ගේ චොයිස් එක අනුව ඒක ඩිසයින් කරගන්න පුළුවන්. හොඳයි. මාත්‍යයක් එකතු කරන්න පොඩ්ඩක් ඕකට දැන් අපි හිතමු මෙහෙම දැන් උදේ ෆන්ක්ෂන් එකේ හැටියට අපි හිතමු උදේ කැන්ඩියන් එකක් ඇඳගෙන තමයි එයාගේ පෝරුව සෙරමනි එකක් තමයි තිබ්බේ. ඒතර පෝරුව සෙරමනි එක තිබ්බහම දැන් ඊළඟට අපි ගොයිනවේ තනි කර වෙනස් වෙන්න යනවා වෙස්ටර්න් ඩ්‍රෙස් එකකට. එතකොට දැන් වෙස්ටර්න් ඇතුල් ලයිටින් ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ටිකක් අර ඩාන්සින් ෆ්ලෝ එකක් හැදිලා අපි ෂැම්පේන් ටෝස්ද වෙස්ටර්න් විදිහට ඇතුලේ හැදෙද්දි අර ග්ලිටර් එකත් එක්ක මේ විදිහට බ්‍රයිට් දෙද්දි අර දිලිසීමක් එක්ක ඇතුලේ අයා ගැලපෙනවා. අපි හිතමු උදේ ඒ කියන්නේ සෙෂන් එක මෝර්නින් සෙෂන් එක එයා වෙස්ටර්න් බ්‍රයිට් කෙනෙක් එයා අපි හිතමු කැතලික් චර්ච් වලින් එයා තිබ්බ කියලා මොකක් එයා ගෞමක් ඇඳගෙන ආවොත් සමහරට උදේ ගෞමේ තියෙන අවුට්ලුක් එකට වඩා තනිකරම වෙනස් අවුට්ලුක් එකක් දෙන්න හවසට අපි චේන්ජ් කරනවා කන්සෙප්ට් එක. ඒතර මේ මේ අපි මේ පේන ඩ්‍රෙස් එක අපිට ඕන ඕන විදිහට තමන්ගේ කියන්නේ බ්‍රයිඩ්ගේ චොයිස් එක අනුව වෙනස් කරගන්න පුළුවන්. එයාට හොඳ හිප් එකක් තියෙනවා නම් එයාට හොඳ හැඩයක් තියෙනවා නම් අපි ටයිට් කරලා ඒක පෙන්නවා. අපි තුම එයාගේ හිප් එක ගැන එයාත් සැටිස්ෆයි නැත්නම් එයාට ඕන නම් ප්ලේන් ඒ ලයින් වගේ යන්න අපිට ඒ විදිහට පෙන්වන්න පුළුවන්. ඒතකොට අපි හැම වෙලාවෙම බලනවා බ්‍රයිඩ්ගේ උස පොඩ්ඩක් වැඩියෙන් පෙන්වන්න තමයි අපි හදන්නේ. ඉතින් අර බ්‍රයිඩ්ගේ මූණ අනුව එයාගේ ඇඟ ස්කින් එක මහතද කෙට්ටුද කියන එක අනුව අපි ඩ්‍රෙස් එක වෙනස් කරන්න හැකියාව තියෙනවා. ශරීරයේ ෂේප් එක අනුව වෙනස් කරන්න පුළුවන්. ඉතින් තවත් බොහෝ දේවල් කතා කරන්න තිබුණා නම් කියලා අපිට හිතනවා. නමුත් කාලය වේලාව තමයි මේ සියල්ලටම හරස් වෙන්නේ වාසනා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා තවත් දවසක අපි කතා කරමු තවත් ලස්සන බ්‍රයිඩල් ඩ්‍රෙසස් ගැන. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙදෙනාටම වාසනා. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි සඳුන් අරණ වැඩසටහනේ. ඉතින් අපි ඉදිරියේදීත් මේ හා සම්බන්ධව කතා කරමු. ජීන බොහොමත්ම ස්තුතියි ජීනට. ඉතින් එහෙමනම් හිතවතුන් අපි ඊළඟ විශේෂාංගයට යොමු යන්නට ඕනේ. ඉතින් ආයුබෝවන් සුබ දවසක් ඒවා කියලා සමුදේවා. ඉතින් ඊළඟ විශේෂාංගය මතක් කරමින්ම පුංචි විරාමයක් ගන්නටයි මේ සූදානම් වෙන්නේ. ඊළඟ විශේෂාංගයනොත් උඩරට මනාලයක් ලෙස හැඩවෙන්න ඔබ කැමති නම් ඔන්න ඒ විදිහටම හැඩවෙන්නට පුළුවන්. අපි එහා සම්බන්ධව කතා කරන මේ විරාමයෙන් පසු නැවතත් අපි හමුවෙමු මේ ඔබේ මාතරණීය සඳුන් අරණ.
Thank you.